කංජිපානිට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ශ්‍රීනත් ප්‍රසන්න ලියන්. පාතාල ලෝකයේ නායකයෙකු සහ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙකු බවට සැලකෙන කංජිපාන ඉම්රාන් නැමැත්තාට ප්‍රංශ රටේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවට එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා. පාතාල නායකයෙකුට විදේශයකදී දේශපාලන රැකවරණය ලැබුණු පළමු අවස්ථාව ලෙස මේ සැලකෙනවා. ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති පාතාල ලැයිස්තුවේ කංජිපානි නැමැත්තාද සිටින බව පොලිස් ආරංචි මාර්ග කියනවා. පාතාල මර්ධන කටයුතු වල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම් කංජිපානි නැමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේදී ඔහු ඩුබායි රටට පලා ගොස් එරට සිට සිය ගෝල බාලයන් මෙහෙවමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙවක බව පොලිසිය කියනවා. පාතාල කාලේ නායකයෙකු ලෙස සැලකෙන මාකන්දුරේ මදූස් නැමැත්තා ඩුබාහි තරු හයේ හෝටලයක ඔහුගේ දරුවෙකු වෙනුවෙන් පවත්වන ලද උපන්දින සාදේ එරට පොලිසිය විසින් 2019 පෙබරවාරි මාසයේ වටලුන් ලැබූ අවස්ථාවේ මදූස් නැමැත්තා සමග ශ්‍රී ලාංකිකයෝ 31 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා. මෙසේ අත්අඩංගුවට ගැනු සැකකරුවන් 31 දෙනා අතර කංජපානිද සිටි අතර කලක ඔවුන් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රාජ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තා. මෙසේ පිටුවහල් කරන ලද අය පිළිබඳව දාලා තියෙනවා. මෙම ඊට පස්සේ දාලා තියෙනවා අධිකරණය මගින් අපමත මුදාහැරීමෙන් පසු කංචිපාණි නැමැත්තා වෙස්වලාගෙන මන්නාරමට ගොස් එහි සිට දීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් පසුව ප්‍රංශයට සංක්‍රමණය වී සිටියේයි ආරක්ෂකාංශ ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. කංචිපාණි නැමැත්තාට අධිකරණය මගින් අප ලබා දී තිබුණේ 20/22 වසරේදී. අප හිමිවීමෙන් පසු එයා ගිහිල්ලා බෝට්ටුවකින් පලා ගොස් තිබෙනවා. සිදුවුණු සිදුවීම දැන් කංජපානිට ප්‍රංශයේ දේශපාලන රැකවරණ. හිතන්න කාරණා ගණනාවක් තියෙනවා නේද?